සර් මම දැන් ජොයින් වුණේ. හරි පුතේ තාම පටන් ගත්තනේ අපි විනාඩියක් දෙකක් බලමු. යාළුවෝ ටික තව එකතු වෙන නිසා ඊට පස්සේ අපි පටන් ගමු ක්ලාස් එක. විනාඩි දෙකක් විතර බලමු නැත්නම් එහෙම ආපහු ලියන්න වෙනවනේ ඔය ටික මට ආපහු අයිබෝවන් පුතේ අයිබෝවන් ඔක්කොටම අයිබෝවන් ඔලේ වැඩ කරන්නත් ඕනේ ඒක තමා පොඩි වෙලාවක් තියෙන්නේ අයිබෝවන් පුතේ අපි පටන් ගමු මම තව විනාඩියක් විතර බලන්නම් මොකද අපේ මේ ගණිත වැඩයි සිංහල වැඩයි ඕලේ හරි දරුවනේ හරි එහෙනම් අපි පන්තිය පටන් ගමු හරි එහෙනම් පුතේ අයුබෝවන් සියලුම දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම එහෙනම් ඔන්න අදත් සෞඛ්‍ය පන්තියක් හරි එසේම කියලා මත් ඔන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා මොකද අපි හම්බුනේ ගිය අවුරුද්දේ දැන් සුබලුත් අවුරුද්දස්ස දැන් තමයි ඔන්න අලුත් අවුරුද්ද අපි හම්බ වෙලා ඉන්නේ සුබලුත් අවුරුද්දක් ඔන්න ඔක්කොම කියලා ආපහු හරි දැන් චෝටි දෙයක් පුතාලට පොඩි වැඩක් අපි මෙහෙම කරමු හයවසර පේපර් එකකට දැන් ලියන්න වෙනවනේ තව ටික දවසකින් නේද අපි ලබන සතියේ සර් චැට් ඔන් කළාද තියෙන්නේ මොකද්ද පුතේ චැට් ඔන් කළාද තියෙන්නේ සර් ඔව් චැට් ඔන් කළා තියෙන්නේ මට චැට් එකක් දාන්න පුළුවන් චැට් ඔන් කරලා තියෙන පුතේ හරි එතකොට ඊළඟ දවසේ අපි ලියමුද පේපර් එකකට හාද සාකච්ඡා කරමුද අපි හා සර් කොහමද දැන් ඉස්කෝලේට ලියන්න වෙනව නේද ඔව් සර් මම පුතාලට තීරණය කරා මම දානවා ඊළඟ දවසේදී එකක් දානවා ඊළඟ දවසට කලින් ඊළඟ දවසට පේපර් එකක් ලබන සතියේ හරි සබල්ලත් අවුරුද්දක් පුතේ ලබන සතියේ අපි ඒ පේපර් එක සාකච්ඡා කරමු හා නේද කැමතිද කට්ටිය
Oh, sir. Right, hari. Kita kerjamu. Dankari, sir. Hari. Enang, ada api me Devani padam awasan kerela. Yang api, paper ekak sakaccha karanna. Hari. Mana? Api-api berdeh kerana. Mike, Mike off kerana aku. Hari putih mang off kerana mang deng ini dewa lahan non ini saya mama on kerana ini. Mana ada api enawa api. Ia langgak kota sader. Enam mana mama cutak 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 yang enam putar ada. Kalinda wase api mana ada kerek iya nek. Right. Nang kalinda wase api ikan agatka. ආදරය ලැබමු හා සුරක්ෂිත වෙමු කියන මෙන්න මේ පාඩමට අදාළව මෙන්න මේ කරුණු ටික ඉගෙන ගත්තා. ඒ තමයි සෑම මිනිසෙකුටම අවශ්‍යතා රාසියක් පවති කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක වෙනස් වෙයි කියලා ඉගෙන ගත්තා. නේද? ඊට පස්සේ අවශ්‍යතා සම්පූර්ණ වූ පසු පුද්ගලයාට එවගේම සතුටක් ඇති වෙනවයි කියලා කිව්වා. අවශ්‍යතා සම්පූර්ණ වුණේ නැත්තම් නේද? අන්න දුකක් කනස්සල්ලක් ඇති වෙනවයි කියලාත් අපි කිව්වා. රයිට්. නම් ඔන්න ඔය කියන විදිහට අපි කතා කරා. රයිට්. නම් ඊළඟ කතන්දරේ hari, enang, manusia awasyata monawade kianne katakan, manusia awasyata kianne mukadde kianne katakan, ini awasyata bedua kodas deka gada, mulik awasyata, emnatan diiti awasyata kila kodas deka gada bedua, ini katakan, adre kianne mukadde kila katakan, ah, langgadat katakan, apatte adre labadine pudgaleo khawde kila katakan, ini passe surakshitata awo kianne mukadde kila katakan. Ita passe surakshita tavya laba dena pudgalayo kawada kiyala katha karana. Hari. Ilanga karane tamai onna oya surakshita tava sapayana aya. Laba dena pudgalayan ilanga surakshita tavaya sapayana aya kiyana tanin tamai api padama avasan kale. Man hitana okkoma mataka athi kiyala. Hari. Enan onna otana indan tamai ada apata මේ කොටස ඉදිරියට කරගෙන යාමට තියෙනවා. රයිට්. ඒ අනුව එහෙනම් හැමෝම මම හිතනවා දැන් මේ ටියුට් එක හැමෝම ළඟ ඇති කියලා. මොකද මේ ටියුට් එක දාලා ගොඩක් දවසක් වෙනවා. එහෙනම් ඊළඟ සතියේ මම ටියුට් එකක් නෙමෙයි දාන්නේ. හැබැයි ටියුට් එකක් දාන්නම් අනිවාර්යෙන් පේපර් එකක් දානවා. 6 වසර පේපර් එකක්. එහෙනම් දුවල පුතාලා අනිවාර්යෙන්ම 6 වසර පේපර් එකට ඔබ සැහැ ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් ඒකට රෙඩි වෙන්නට ඕන. රයිට්. එහෙනම් මෙන්න අපට ආදරය හා සුරක්ෂිතතාව සපයන අය කියලා ඔන්න තියෙනවා කරුණු දෙකක් අපට ආදරය හා සුරක්ෂිතතාව සපයන අය ටියුට් එකේ මෙන්න මේ කොටස දැන් මේ අපි ඉන්නේ දරුවනේ ටියුට් එකේ 3 වෙනි පිටුවේ නම් මෙන්න මේ 3 වෙනි පිටුවේ මෙන්න මෙතන තමයි අපි ඉන්නේ රයිට් අපට ආදරය හා සුරක්ෂිතතාවයේ සපයන අය රයිට් කවුද බලමු අපට ආදරය හා සුරක්ෂිතතාවයේ සපයන්නේ එක මෙන්න මෙයා පවුලේ සමාජිකයන් ආ එනං ඔන්න ලියා ගන්න වෙනව නේද පවුලේ සමාජිකයන් දෙක දෙවනි කෙනා එක පවුලේ සමාජිකයන් දෙක බාහිර පුද්ගලයන් එක පවුලේ සමාජිකයන් දෙක බාහිර පුද්ගලයන් එක පවුලේ සමාජිකයන් දෙක බාහිර පුද්ගලයන් right මන් තව චූටි දෙයක් හිතුවා පුතාලත් එක්ක වැඩ කරගෙන යද්දී මේ තමයි ඔයාලට චූටි වැඩක් මෙන්න මේ විදියට කරගෙන යන්න හිතුවා ඒ තමයි ඔයාලත් එක්කලා ඔයාලට ලිවීමේ අපහසුතාව තියෙන්න පුළුවන් සමහර අයට සිග්නල් නැති වෙන්නත් පුළුවන් ඒ නිසා මන් චූටි දෙයක් කල්පනා කරා ඒ තමයි එන්න මේ ටික පිළිවෙලට ඔයාලත් එක්කලා මම ලියන්න ඕනේ කියන එක කල්පනා කරා. එතකොට පුතාලට පැහැදිලි වෙයි මම මේ මොකක්ද කිව්වේ කියලා. නැත්තම් එහෙම ඔයාලට මේ ටික මග ඇරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසායි මම ඒක කිව්වේ. රයිට්. එහෙනම් අපට ආදරය හා සුරක්ෂිතතාවය
සපේන කොටස් දෙකයි ඉන්නේ. ඒකේ එක්කෙනෙක් තමයි කවුද? පවුලේ සමාජිකයා. එහෙනම් ඔන්න එක්කෙනෙක්. ඒ සමාජිකයා. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. එවැනි කට්ටිය තමයි පුතේ බාහිර පුද්ගලයන්. ඊට පස්සේ මම මේ නෝට් එක ඔහෙම්මම ඔයාලගේ WhatsApp group එකට දානවා. හරි. පුද්ගල අපිට වැඩේ ලේසි. හරි. දැන් බලන්න හරිද කියලා. එතකොට ලියාගත්ත නැති කෙනෙක් හිටියොත් එහෙම මම හත ශ්‍රේණියේ මම ආපහු දැම්මේ හත ශ්‍රේණියේ පේපර් එක මට වැරදිලා කියලා දැම්මේ මොකද හත වසරේ දැන් ඉන්න කට්ටියට දාපු එකක් දැම්ම ඔයාලට වැටුනේ වැරදිලා group එක වැරදිලා ඒ නිසා මම ඊළඟ දවසේ ඔයාලට හය වසරේ පේපර් එක දාන්නම් මෙන්න අපට ආදරේ හා සුරක්ෂිතතාවයේ සපේන අය right නං ඔන්න ඔය කට්ටිය ගැන තමයි අපි කතා කරන්න යන්නේ හරි එහෙනම් ඔන්න ටියුට් එකේ ඊළඟට තියෙනවා කොටසක් ඒ ටියුට් එකේ තියෙන ඊළඟට පවුලේ සමාජිකයන් කියලා. එහෙනම් ඔන්න ඒකේ එක යටතේ තියෙනවා පවුලේ සමාජිකයන්. නේද? හරි. මෙන්න බලන්නකෝ. පවුලේ සමාජිකයන්. හරි. එහෙනම් ඔන්න පවුලේ සමාජිකයන් කියලා තියෙනවා. එහෙනම් ඔන්න මේ පවුලේ සමාජිකයන් කවුද කියලා තමයි දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔන්න පවුලේ සමාජිකයන්. අන්නක පවුලේ සමාජිකයෝ කියන්නේ කාටද කියලා? හයි. කවුද ඇත්තටම පවුලේ සමාජිකයෝ කියන්නේ? මම දැන් ඔයාලගෙන් අහනවා කවුද මේ පවුලේ සමාජිකයෝ කියන්නේ කියලා. ඔයාලා දන්න විදිහට කවුද පවුලේ සමාජිකයෝ කියන්නේ? කො මට ඇහෙන්නේ නැහැ මෙලෝ දෙයක්. කො බලන්න කියන්නේ කවුද පවුලේ සමාජිකයෝ කියන්නේ කියලා කාටද? අම්මා තාත්තා සහෝදර සහෝදරිය අම්මා තාත්තා අයියා කසියා ඇති නැති මල්ලි उत्तरे हरी පවුලේ සමාජිකයෝ කියන්නේ කවුද කියලා දන්නවද? right පවුලේ සමාජිකයෝ කියන්නේ ඊට කලින් පවුල කියන්නේ කවුද කියලා අපිට ඔන්න ඉගෙන ගන්න වෙනවා. පවුල යනු බලන්න පවුල යනු කවුද කියලා. හරි. හරි. පවුල එනම් පවුල කියලා හඳුන්වන්නේ දරුවනේ මෙන්න මේ तेर मामा हिमी डलियाने में तेरे लिया गाने पुलवांगो ये के तमा मम्मी के बड़े का मम्मी जनों ही जोइन उन्हें में मुखे मुखे से लिया डोने उते ट्यूट के लिया ने हाँ रिमा आप हो पहनना ना प्रोडक्ट देने के जोइन निलाती है ना वा आ मैं तीन ना पे ट्यूट के मैं बलान्ना को हाँ रि मैंने मैं ट्यूट ආදරය හා සුරක්ෂිතතාව සපේන අය තමයි අපි ලිව්වේ. හරි. අහගන්නකෝ. ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ කිසිම. මම දැන් ඔයාලගේ මෙන්න මේවට උත්තර මං ලියමාත් ලියාගෙන ලියාගෙන යනවා. ලියාගෙන ගිහිල්ලා ක්ලාස් එක ඉවර වුණාම මම පුතාලට PDF ෆයිල් එකක් විදියට දානවා. ආපහු මේකේ උත්තර ටික group එකට. හරි නේද? එතකොට පුතාලට ඒ රදත් වීඩියෝ එකක් පෙන්නනවා. පෙන්නනවා පෙන්නනවා රදත් වීඩියෝ තියෙනවා. හරි. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හරි. එනං ඔන්න පවුලේ සමාජිකයෝ. එන මේ පවුලේ සමාජිකයෝ කියද්දී මෙන්න පවුල යනු. සයිද? තාපන් එක ලාවකට ඇහින්නේ නැහැ. හරි. ඔන්න පවුල යනු. right. එනං අපි යමු පවුල කවුද කියලා ලියන්න. පවුල යනු. ඔන්න මම එනං ආපහු ෂෙයා කරනවා ඔයාලත් එක්කලා. ඔන්න words වල මම ලියන එක. ඔන්න මමත් ඔයාලත් එක්ක ලියන්න. අද මන් දන්නවා. සර් ඕක ලියාවු. සර් මේ ලියලිවට ටිකක් වෙලාව දෙනවද? මං හිමීට ලියන්නේ. සර් ඕක ලියුවා. මෙහෙම කරමු මේ බලන්නකෝ මේ ටික අපි ලියන්න දුන්නා ඔයාලට මේක ක්ලාස් එකේ උරුණු දානවා එතකන් ඔයාලට ලියන්න පුළුවන් මෙතන මේක පුතේ ලියන්නේ කොහෙද දන්නවද
කොහෙද ලියන්නේ ටියුට් එකේ සර් ලියන්නේ ආ ටියුට් එකේ තමයි ලියන්නේ හරි එහෙනම් ටියුට් එකේ ඔන්න පවුල යනු කියලා ටියුට් එකේ තියෙනවා එහෙනම් පවුල යනු මොකද්ද පවුල යනු කියන්නේ දැන් ඔන්න අප ජීවත් වෙන ඔන්න ලියාගෙන යමු අප ජීවත් වෙන නිවසේ සිටින එකතුව තමයි කියන්නේ මොකද්ද පුද්ගල එකතුව පුද්ගල එකතුවයි ආ එහෙනම් පවුල යනු අප ජීවත් වෙන නිවසේ සිටින පුද්ගල එකතුවයි හරි ඔන්න පවුලේ සමාජිකයන් යටතේ පවුල කියන්නේ කවුද කියලා තමයි මම දැන් ඔය කියලා දීලා තියෙන්නේ පවුල පවුල කියන්නේ අප ජීවත් වෙන නිවසේ සිටින පුද්ගල එකතුව right එහෙනම් ඔන්න මම පුතාලට මේක දීලා තියෙනවා සුට්ටල් ලොකු කරලා මම දන්නවා පොඩ්ඩක් සමහරට ලියා ගන්න අපහසුතා තියෙනවයි කියලා. එනිසයි මේ වැඩේ කරන්නේ ඔයාලත් එක්කම ලියනවන පවුල යන. අපත්තන නිවසේ සිටින පුද්ගල එකතුවයි කියලා අපි ලියුවා. හරි. දැන් එන පොඩ්ඩක් උඩට කරනවද සර් බාහිර පුද්ගලයන් කියලා දෙද ලියුවා. හරි හරි. හා. එහෙනම් අපි දැන් බලමු කවුද මේ පවුලේ සමාජිකයෝ කියලා. ඔන්න ඊළඟ කතන්දරය අපි බලන්න යන්නේ. උදාහරණ අම්මා ආ දැන් මතක් වෙයි දැන් නම් දුසිමක් විතර ලියා ගත්ත හැකි ඕනි නා කවුද එක්කනා අම්මා තව ලියුව හැකි කවුද තාත්තා තාත්තා හා 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 තව 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 ඉන්නවද පවුලේ සීයා ආ ඒකත් සීයා අක්කා ආ ඊට කලින් අපි ගෙදර කට්ටිය ලියනවා මම අයියා නංගි අක්කා නංගි නංගි හරි මම දැන්නේ ජොයින් උනේ මල්ලි ආගේ ප්‍රශ්නේ වම මම කියලා ලියන්න බැරිද ඊළඟට මල්ලි හැබැයි මෙන්න මේ කට්ටිය ඔක්කොටම පොදුවේ නමක් කියන්න පුළුවන් සහෝදරයෝ සහෝදරයෝ නම මේ කට්ටිය පොදුවේ නමක් කියන්න පුළුවන් හරි හරි ඒකත් හරි මේ කට්ටිය තමයි පුතේ සහෝදර සහෝදරියෝ හරි එහෙනම් අපි යන් එතනින් ඉහාට සහෝදර සහෝදරියෝ හැබැයි අම්මා තා මාව ගන්න මම කියලා ගන්න අක්කා මෙන්න මේ කට්ටියත් හරි බලන්න හරිද කියලා සර් ඔය කිස්සියනි පාටම ලෙව්වා අත්තා කිරිකිත්තා මුත්තා ඒ ඒ කට්ටිය හත්මුතු පරම්පරාවම ලිව්වද නෑ කියට සර් අය බයි ඔලියන් එපා හා අපේ අප්පුච්චියේ ඒක ලොකු බවුලක්ද කොහෙද අපි එනවා බලන්න හා හරි එහෙනම් අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි සීයා ඉරසි ඔය කිවෙනි පාඩමද ආච්චි පුතේ අපි මේ ටියුට් මම වැරදිද මොකද පුතේ මම වැරදිද මොකක්ද කිව්වේ මට කියන්න අපහු මම කියන එක ගන්න බැරිද කියලා අහන්න හරි නීති මමත් ඉන්නවනේ පවුලේ හරි ඒ උනාට ඒක ලියන්න එපා එතන ඇයි ඔබ වටා නිත්‍ය සිටින පුද්ගලයන්ගේ එකතු වෙන්නේ අප වටානේ ඒතර අපි කියද්දි මම වටේ ඉන්න කට්ටිය ලියන්න ඕන අය මම ලියන්න එපා ආ නැන්සි ආච්චි නැන්දා මාමා ඔන්න පුංචි ලොකු අම්මා ලොකු තාත්තා ඔන්න ඔය කෙනෙක් කට්ටිය ලිව්වයි හරි දැන් කියන්න හරි අත්ත හරි දැන් අත්ත තමා පුතේ සීයා අත්ත දෙකම එකයි හරි එහෙනම් ඔන්න ඔය කට්ටිය තමයි කවුද පවුලේ සමාජිකයෝ එන්නේ හරි දැන් ඔන්න මං හිතනවා එයාලා උත්තරයන් ලියන්න ඇති කියලා හරි බලන්නක මං චුට්ටක් කියන්නම්කෝ දැන් හරි ඔය කියන්නේ අපිත් එක්ක අපේ පවුලේ අපි වටේට ඉන්න කට්ටිය ගැනයි ඔය කියන්නේ උදාහරණයක් විදිහට අපිත් එක්ක අපි වටේට අපේ පවුලේ ඉන්න කට්ටිය අයියා අම්මා අක්කා තාත්තා නංගි මල්ලි ආච්චි නැන් ආච්චි පුංචි බාප්පා ලොකු තාත්තා ලොකු අම්මා ඔය කියන කට්ටිය තමයි පවුලේ සාමාන්‍ය වෙන්නේ එහෙනම් ඔන්න ඔය කට්ටියගෙන්
මොකද වෙන්නේ අපට ලැබෙනවා මොකක්ද අපට ලැබෙනවා ආදරය සුරක්ෂිතතාවයයි මොකද අපට හම්බ වෙන්නේ ඔන්න කතා කරන්න පුළුවන් ඔයාලට මොකද අපට හම්බ වෙන්නේ ආදරය හා සුරක්ෂිතතාවය ඒයි සුරක්ෂිතතාවය හරි දැන් එනම් මම හිතනවා ඔන්න දැන් ඕකට උත්තරයක් ලියන්න ඇති කියලා පුතාලා හරි දැන් අපි පොඩි වීඩියෝ එකක් බලන්න යන්නේ මට පේනවා නිකන් නිකන් මූණේ දාතික ගිහලා කට නිකන් කන් දෙක ගාව නිකන් ඕ මොහොම නිකන් මහදෙන මුත්තගේ වගේ කටක් පේනවා නිකන් වීඩියෝ එකක් කියද්දි හරි නේද එනවා අපි වීඩියෝ එක බලමුද ආද නේද සර් අපි අකමැත්තක් නැහැ ඒකනේ ඒකනේ කැමැත්තකුත් නැහැ අපි අකමැත්තකුත් නැද්ද හරි හරි දැන් අහගන්න කතන්දරේ අවුලේ සිටින කට්ටිය ඉන්නව නේද ඔය අපේ ගෙදර ඉන්න කට්ටිය ඉන්නේ අර කිව්වේ හත්මුතු පරම්පරාවක් කිව්වේ ආන් ඒක ඕ කට්ටියගේ ස්වභාවය අපේ පවුලේ ගෙදර ඉන්න කට්ටියගේ අනුව අපි පුතේ බෙදනවා අපේ පවුල කොටස් දෙකකට අපි බෙදනවා මේ පවුලේ සිටින සමාජිකයන් සංඛ්‍යාව මත අපේ පවුලේ ඉන්න කට්ටිය මත අනුව මෙන්ම අපේ පවුලේ ඉන්න ප්‍රමාණයයි පවුලේ ස්වභාවයයි ස්වභාවය මත ස්වභාවය විදිහ අනුව ආපහු පවුල බෙදෙනවලු කොටස් දෙකකට අන්නේ කොටස් දෙක ගැන තමයි මන් දැන් ඔයාලට පෙන්වන්න යන්නේ හරි මෙන්න මෙන්න මේ වීඩියෝ එකෙන් උතාලට බලන්න පුළුවන් පවුලේ ඉන්න කට්ටිය කොහොමද 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 ඉන්නේ කියලා හරි නම් වෙන්න අපි බලමු වීඩියෝ එක බලමු එතකොට තේරෙයි ඇත්තරම කිව්වේ පවුලේ මොන මොන කට්ටිය ඉන්නේ කියන එක තේරෙයි හරි මෙන්න මේ කොටස් දෙක තමයි අපි නම් කරන්නේ දන්න කෙනෙක් ඉන්නවද චුට්ටක් කියමුකෝ දන්නවනේ ඔන්න ඔය පවුල් තමයි ප්ලාස්ටික් පවුල විස්තුත පවුල ප්ලාස්ටික් පවුල විස්තුත පවුල ඔන්න ඔය ටික හරි කළා හරියටම හරි හරියටම හරි හරි එහෙනම් බලමු අපි ඔව් හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් නැස්ටික පවුල ඔව් නැස්ටික පවුල කියන්නේ පුතේ මට ඇහෙන්නේ නැහැ පුතාට සිග්නල් මදි වගේ නැස්ටික පවුල කියන්නේ අම්මයි තාත්තයි හරි 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 මං කියලා දෙනවා හරි හරි මං කියලා දෙන්නයි යන්නේ ඔන්න අහගන්න අහගන්නකො මං උත්තර අහන්නනේ ආපහු මයික් එක ඔෆ් වෙලා තියෙනවා සර් සෝරි හරි රයිට් හරි දැන් අහන්නකො මං කොහමඩත් මයික්ස් ඔන් කරගන්න කිව්වනේ උත්තරයක් අහන්න මං ඇහුවේ මෙන්න මේක රයිට් අහගන්නකො දැන් අපි එනවා ආපහු පවුල කොටස් දෙකකට බෙදේ උන් දැන් මගෙන් දරුවෙක් ඇහුවා ආපහු මං චුට්ටක් කියලා දෙනවා පවුල පුතේ කොටස් දෙකකට බෙදෙනවායි කියලා කිව්වා එහෙනම් අපි වීඩියෝ එකේ බැලුවා එක පවුලක් කවුද න්‍යාස්තික පවුල න්‍යාස්තික පවුල කියන්නේ අම්මයි තාත්තයි අනිවාර්යෙන්ම ඉන්නවා ඊට අමතරව එයාලගේ ගෙදර ඉන්න පවුලේ අනිත් ළමයි ටික එතකොට අක්කලා ඉන්න පුළුවන් අයියලා ඉන්න පුළුවන් නංගිලා ඉන්න පුළුවන් මල්ලිලා ඉන්න පුළුවන් ඔයා ඉන්නත් පුළුවන් ඔන්න ඔය කියන කට්ටිය තමයි න්‍යාස්තික පවුල කියලා අපි කිව්වේ ඊට පස්සේ ඔන්න දැන් මම එනවා විස්තෘත පවුල ළඟට ඔන්න දැන් විස්තෘත පවුල කවුද කියලා බලන්න තමයි මම යන්නේ විස්තෘත පවුල මේකට තව කියනවා නමක් වරහන් ඇතුලේ ඕන නම් ලියා ගන්න ඕන නම් මේ අපි ලියා ගන්න. මෙයාට පුතේ තව කියනවා විස්තීර්ණ පවුල කියලාත් කියනවා විස්තීර්ණ පවුල. විස්තීර්ණ පවුල. විස්තීර්ණ පවුල කියලා කියනවා. හරි. විස්තෘත පවුල එහෙම නැත්නම් විස්තීර්ණ පවුල කියලා කියනවා. විස්තීර්ණ පවුල මේ විස්තීර්ණ පවුලක් කියන්නේ අම්මේ අර ඔයාලා දැක්කද වීඩියෝ එකේ තාත්තයි අම්මයි අපේ පවුලේ කට්ටිය ඉන්නවා ඊට අමතරව අපි වටේට තව ගුඩෝ 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 ගුඩක් කට්ටිය ඉන්නවා ඔන්න ඔක තමයි
විස්තෘත පවුල කියලා කිව්වේ. එහෙනම් විස්තෘත පවුලට දරුවනේ කවුද අඩං අයත් වෙන්නේ? විස්තෘත පවුලට පුතේ අයිති වෙනවා මෙන්න මේ කට්ටිය. ඒ කියන්නේ පවුලේ අය හැරුණාම මේ න්‍යෂ්ටික පවුලට අමතරව නේද? න්‍යෂ්ටික පවුලේ අයට අමතරව අත්වෙනවා ආච්චි සීයා බාපා පුංචි නැන්ද මාමා ඔන්න ඔය කියන කට්ටිය. එහෙනම් අපි ලියමු. අයත් න කට්ටිය රයිට්. මෙන්න ලියන්න ඕනි එක. ආ න්‍යෂ්ටික පවුලට අය. න්‍යෂ්ටික පවුලට අයත් සමාජිකයන් හා සමාජිකයන් ඇතුළු න්‍යෂ්ටික පවුලට අයත් සමාජිකයන් ඇතුළු කවුද? ආච්චි, අත්තා, නැන්දා, මාමා, අකින, බාප්පා, පුංචි, වැනි. තව ඉතින් ලොකු අම්මා ලොකු තාත්තා එමල් ලියන්න පුළුවන්. හත්වතු පරම්පරාවෙම ගෙදර ඉන්න ඕකගෙම නම් ලියන්න පුළුවන්. හරි. වැනි අය. විස්තෘත පවුලට පුත පවුල සඳහා හරි ඔන්න ඔය ටිකයි අපි ලියන්නේ විස්තෘත පවුල සඳහා අයත් වේ. හරි. එහෙනම් ඔන්න අපි ලියනවා ඔය ටික අයත් වෙනවා කියනවා විස්තෘත පවුල. එහෙනම් ඔන්න මම චුට්ටක් ඔන්න ලියා ගන්න අයට ලියා ගන්න ඉඩ දෙන්න. ඔන්න ඔය ටික ඔහොමම තියලා තියෙනවා. දැන් ඔය අපි කතා කරන්නේ අපේ ටියුට් එකේ දරුවනේ ආදරය ලැබුණු සුරක්ෂිත වෙමු කියන පාඩමට අදාළව ආදරය හා සුරක්ෂිතතාවයේ සපෙන කාණ්ඩ දෙකක් ඉන්නවයි කියලා කිව්වා. ඒකේ එක කාණ්ඩයක් අපි කිව්වා පවුලේ සමාජිකයෝ කියලා කිව්වා. අනිත් කට්ටිය කිව්වා බාහිර පුද්ගලයෝ කියලා. ඊට පස්සේ මේ පවුලේ සමාජිකයෝ තායි කොටස් දෙකකට බෙදුවා න්‍යෂ්ටික පවුලයි විස්තෘත පවුලයි කියලා. එහෙනම් න්‍යෂ්ටික පවුල ගැන අපි ඔන්න ඊට කලින් දැන් ටිකකට කලින් මම පෙන්නුවා මම ටයිප් කරා පුතාලට දුන්නා බලන්න. දැන් ඔන්න මම කියනවා විස්තෘත පවුල කියලා කියනවා ඔන්න විස්තෘත පවුල කියන්නේ කවුද කියලා හඳුන්වනවා දුන්න. රයිට්. හැබැයි උදාහරණ තියෙනවා නේද? ආ. රයිට්. ඊළඟට තියෙනවා උදාහරණ. මං හරි කියලා මම හිතනවා. උදාහරණ. අපි දැන් උදාහරණ ටිකක් ලියන්න යන්න. දැන් ඉතින් ඔන්න ඔය පවුලට අයත් උදාහරණ ඕන තරම් දැන් ලියන්න දාන්න. ඔන්න ඔයාලට උදාහරණ ලිව්ව හැකි දුසිමක් වුණත් ලියන්න පුළුවන්. 12ක් වුණා ලිව්ව හැකි. එච්චර පවුලේ නැද්ද දන්නේ නැහැ. ලිව්ව හැකි. ආ. ඔන්න බලන්න. කවුද එහෙනම්? මේ උඩ හිටපු ඔක්කොම ලිව්ව හැකිනේ. නේද? ආච්චි, අත්තා, නැන්ද, මාමා, බාපා, පුංචි. ඔය කට්ටිය ලියන්නත් පුළුවන්. ඒ ඉතින් පවුලේ කට්ටිය ඉන්නවනේ අම්මා තාත්තා කොහොමදත් ඉන්නවනේ. අම්මා තාත්තලා කොහොමදත් ඉන්නවා මෙතන. අම්මා තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි ඔය ඔක්කොම ඉන්නවා. ඊට අමතර කට්ටිය මේලි බාපා, පුංචි නෑ නමසින එහෙමත් ලිව්වේ නේද? ආ ලොකු අම්මා අම්මා ලොකු තාත්තා ලොකු අම්මා ලොකු තාත්තා ඔන්න ඔය කාටිය පුතේ උදාහරණ විදියට අපිට ලියන්න පුළුවන්. ඔන්න න්‍යෂ්ටික පවුල ලිව්වා එහෙනම් න්‍යෂ්ටික පවුලේ උදාහරණ ලිව්වා. විස්තෘත පවුල ලිව්වා විස්තෘත පවුලේ උදාහරණ ටික ඔන්න ලිව්වා. හරි. එහෙනම් දැන් ඔන්න පවුල් දෙක හරි. අය කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් ඊළඟට කම් කරන්න යන වැඩෙන් ඕක කොහොමදත් කවදාවත් අමතක කරන්න බැරි වෙන්න මං කියලා දෙන්න යන්නේ ඊළඟ කතන්දර. හරි. හරි. ඊළඟට පුතාලා ලියන ගමන් අහගන්න. පුතාලට ලොකු චාන්ස් එකක් තමයි දීලා තියෙන්නේ මේ අයලනින් ආයතනේ නේද? බලන්නකෝ සබ්ජෙක්ට් 10ක් මොයාලට තාමත්ම අඩු මුදලකට දෙනවා. සබ්ජෙක්ට්ස් 10ක්. ආ ඉස්කෝලේ ගියා වගේ තමයි. එහෙනම් මේ විෂයන් 10ටම ඔයාලා එන්න පුතේ. විෂයන් 10ටම යන්න ගිහිල්ලා ඉගෙන ගන්න. නේද? අලුත් දේවල් ඉගෙන ගන්න, හොඳ දේවල් ඉගෙන ගන්න. ඒ විතරක් නෙමේ. ඔයා හොඳ කල්යාණ මිත්‍රයෙක් නම් පුතාලගේ ඉන්න හොඳම යාළුවන්ට කියන්න මේ පණිවිඩය. හොඳම යාළුවෝ ටික එකතු කරගන්න ක්ලාස් ටිකත් එක්කලා.
නේද හොඳම යාළුවන්ට කියන්න හොරෙන් එන්න එපා හොරපයා හොඳම යාළුවාට හොරෙන් එන්න එපා ඒක හොඳ නැහැ එයාටත් කියලා එයත් එකතු කරගෙන එන්න නේද අපි එයාගෙත් අස්පාදම් පුතාලගෙත් අස්පාදකම් හරි එහෙනම් ඔන්න අපි යනවා ටියුට් එකට ආපහු දැන් මම හිතනවා වෙලාව ඇති කියලා හරි එහෙනම් මෙන්න ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නේ නැත්නම් ඊළඟ කොටස නම් ඔන්න අපි මෙතන විස්තර කියලා දැන් ලියලා ඉවරයි දැන් මම ඔන්න ටියුට් එකේ පොඩි වැඩක් කරන්න යන්නේ ඒකට නම් මම ටියුට් එකට මේනවා නැ විස්තෘත පවුල ඒක දැන් ලියලා ඉවරයි උදාහරණ ලිව්වා නේද ඔන්න හරි ආ දැන් එහෙනම් එන්න පවුලට ආ right පවුල න්‍යෂ්ටික පවුලයි විස්තෘත පවුලයි හරි දැන් මම මේ චූටි අපි මේකට කියන සංකල්ප සිතියක් කියලා අයින් වෙන්නේ අයි පුතේ රෙකෝඩින් දාලා තියෙන්නේ පුතේ රෙකෝඩින් දාලා තියෙන්නේ දරුවනේ හරි රයිට් දැන් අහන්නකෝ මෙන්න මේ පුතාලට පේනවා ඇති අයින් වෙන්න පුතේ විදිහක් නැහැ පුතාගේ සිග්නල් ටික අඩු ඇති බලන්න පුතාලට පේනවා ඇති මෙන්න මෙතන වර්ණ දෙකක් තියෙනවා කො බලන්න මට පේනවා නම් පේනවා කියන නැත්තම් නෑ කියන්න වර්ණ දෙක මම මේ කොටු ටික යොදලා තියෙන්නේ මේ මෙන්න එක වර්ණයක් නිකන් ලා නිල් පාටක් වගේ මෙතන ලාම ලා පාට කොට පාටක් හැබැයි මම එකේ ඉඳන් අටට තමයි අංක දාලා තියෙන්නේ ඔව් නේද හා එහෙනම් ඔව් සර් කරමුද මෙන්න මේ උඩ තියෙන පාටේ මේ මේ උඩ තියෙන කොටුවේ කවුද දාන්න පුළුවන් කොහොම බලන්න මට කියන්න හා මෙතන ලියන්න මේ නිල් පාට එකේ ලියන්න අපි දැන් අම්මා ආ ඊළඟට තාත්තා තාත්තා ඊට පස්සේ මම පොඩි සහෝදර සහෝදරිය right අහ ගන්න ඊළඟට අයියා අක්කා දෙන්න එක කොල එක 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 තීරක ලියමු right එහෙනම් මේ බලන්න අයියා අක්කා මම මේ අර විස්කෘත පවුලේ කට්ටිය ඉස්සෙල්ලාම ලිව්වේ එපා එපා ආ ඉස්ලාම නියම අපි න්‍යෂ්ටික පවුලේ කට්ටිය අයියා අක්කා අයියා අක්කා අයියා කොම් සර් හරි අයියා ඊළඟ එක නා අයියා අක්කා අයියා අක්කා ආ ඊළඟ කොටුවේ ලියන්න පුළුවන් ගෙදර ඉන්න බාලයෝ ටික ඔයාට වැඩි බාලයෙක් ඉන්නවා නම් කාරු හරි නේද අන්න බාලයන්ගේ නම් එක ලියුවේ හැගේ මොකද්ද නම් නෙමේ ලියන්නේ ඒගොල්ලන්ගේ ආ පොදුවේ හඳුන්වන නම් ටික ලියමු අයියා අක්කා ඊළඟට කවුද ආ මෙන්න ඊළඟ එක නා නංගි මල්ලි නංගි මල්ලි නංගි මල්ලි ඔන්න හතර දෙනෙක්ගේ නම් ටික ලිව්වා ආ නංගි මල්ලි නංගි මල්ලි හරි අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි හරි මෙන්න ඊළඟ කට්ටිය
රයි ඔන්න ඊළඟට තව කට්ටියක් එනවා මම ඉතින් පොඩි පොඩ්ඩක් ඉඩ දැම්මේ ඔයාලට ඕන කෙනෙක් දාන්න පුළුවන් මේ මේ බලන්නකො මේ පෞලි කට්ටිය මේ මම මේ පැත්තට දාලා තියනවා මේ අයියෝ මේ ගොඩක් ඉන්නවා හරි එහෙනම් අපි පටන් ගමු ආච්චිගේ හා ආච්චි 100 දෙන්න දෙන්න ඩබල් කරලා ලියමු ආච්චි 100 ආච්චි 100 ආච්චි අත්තම්මයි කියලා ලියන්න එපා දෙන්නම එක්කෙනෙක් තේරුණාද හා Siya atta kira liyanna tepa. E denna tekkene. Ehemath liyayida danna ethin meegollo wedi karaganna kiyala kattiya. Ha e wage battu ekak inne apata. Ha. Achi siya. Hari. Ilage ekkena. Achi siya. Ha. Nenda mama. Ha liyum balanna. Nenda mama. Ona api mutu paramparawama liyanda yanne yada. Ha nenda mama. Nenda mama. Hari, hilang gak deh. Tawa ini kak tili mana yang dina dina tawa lihat anda pulua. Kau deh. Bapak punji. Nah, ikat tiar lihat anda pulua. Bapak punji. Punji bapak kira yang melihat ding. Beri belak punji istirahat lam lira. Ida pasi bapak liwat kemawatnya nama tak kebe. Kemawatnya nama tak guna punji bapak. Itu orang kita ini pedi bapak. Hemen me papa punci netam punci kamawa baba ha eka amata kewe hari ha neda punci baba kiyala liyai netta denna ekkenek kiyala hita ida passe ha ilanga karaneya kawuda api liyanne loku amma loku taatta na kiwwa dan kattiyama liwwa loku amma loku taatta loku amma loku taatta hari dan ehenam onna api Gedara inna godak kattiya liyala iwarai. Hari. Enam me yata kattiya puthe mam paata dehekin hadinnuwe. Metana paata deka uda eka paatak damma. Yata eka paatak damma. Ekata hetuwat mama kiyanna. Right. Ah ekane ekane onna innawa very good right. Hari. Dan oy tika liwwa nan menna mam putalaata dena podi activity ekak. E activity eken oya karanna oni chuti deyak. E tamai Hari, mana balan? Nyastika Paulat ayat sama aja kaya kau dekila. Iri gahan neto oni mana make kotas ini dala. Make kotas deking inno ada mama dani nih. Itu. Ena nyastika Paulat ayat kau de. Ena mang nene kak kerla dina. Ena mana amma nyastika Paulat ayat. Ena ngonne mang ira gehu amma gida nyastika Paulat. Itu kote, loko amma Wisnuta Paulat aiti. Hari, ane ini dia te, utala te puluani. Kau balan diri kahan? Itu orang mata kian ane mei pentir te Wisnuta Paulat aiti tala kia kenapa de? Nyastika Paulat aiti tala kia kenapa? Kita mata kian, ini dia diri kahala. Nah, ini tala kahan balan? Nenda mama mei pentir na mei pentir ini tala. Abai mei samaharu de pentir ma aiti bena wana, dan mei balan amma Amma depetra mai ti beno. Enang ehemat kiri gehu ada kaman ne. Amma depetra mai ti ni. Ah, enang onne depetra ma kiri gehu a. Ita la gehu a. Ah, oye bidere liela denne balan hundala mai wagi. Ah, binari dekak gan nako podi activity ekak konda. Ah, hari lokuta tari hatrai very good. Lokuta tane tuwa mahapali wa tari pute dekina mahari. Sir, me screen ta me පැහැදිලි වට පේන්නේ ඉන්න මං ෂෙයා කරන්න හරි මේ බාකි කරන්නේ හරි දැන් හරිද බලන්න 1 2 3 4 1 2 3 8 හරි දැන් හරි නේද ආ දැන් හරි සර් ආ දැන් හරි මං ආයි ආයි ෂෙයා කරා හරි මම ඔයාලා chat box එකට දානවා බලන්න මේක ඉවර වෙනකන් chat box එකේ දානවා බලන්න 4යි විස්කෘත පවුලට 4යි ඔව් දැන් අහකට Make it very good. Chat box mom balan in a hand at tongue pain in a tree. Or a color for 2 hours. Oh, Nangi, please put the power tie next to the power tie and I pull one later. Oh, pull on plank at the mound. Then I'm below the Ila Tien. Hurry. On a balan below again, eh? What should I say? Nastika power at a hatter eye is to the power at a type. Ah, ah, ah. Tavatina, the Tavapilu Tina, they had it. Ah.
ඊළඟ වටේට යවන්න සුසි වගේ හරි ආ බලන්න right තව විනාඩියක් ගන්න හොඳට කල්පනා කරලා ඊතල ගහන්න දෙපැත්තට හරි ඇති නේද වෙලා right නම් අපි අපි යමු න්‍යෂ්ටික පවුල කවුද අයිති වෙන්නේ කියලා right එහෙනම් පුතේ මෙන්න ඔයාලා හරිද කියලා චෙක් කරගන්න තාත්තා අයිති න්‍යෂ්ටික පවුලට අයියා අක්කා අයිති න්‍යෂ්ටික පවුලට නංගි මල්ලි අයිති න්‍යෂ්ටික පවුලට ආ ඔන්න ඔය හතර දෙනා තමයි න්‍යෂ්ටික පවුලට අයත් වෙන සමාජිකයෝ වෙන්නේ. එහෙනම් මම ඊළඟට ඔන්න ඔයාලට ආපහු වෙන් කරන්න යනව තව කෙනෙක්. ඒ තමයි විස්තෘත පවුලේ ඉන්නේ කවුද කියලා. right. එහෙනම් විස්තෘත පවුලට මෙන්න මේ කට්ටිය ඉන්නවා. right. විස්තෘත පවුල කියන්නේ කවුද කියලා අපි හැඳින්වුවානේ කලින් කොහොමද කිව්වේ? අපි කීවා න්‍යෂ්ටික පවුලට අයත් ඔක්කොම විස්තෘත පවුලට අයිති වෙනවා කියලා. එහෙනම් මෙයා අම්මා තාත්තා අක්කා අයියා නංගි මල්ලි ඔන්න ඔය කියන ඔක්කොම ටිකයි විස්තර කවුල ඊට අමතරව තව සෙට් එකක් ඉන්නවා අයිති ඒ තමයි මෙන්න මේගොල්ලෝ ඔය ගෙදර ඉන්න ආච්චි සීයා වගේ කට්ටිය අයිති ගෙදර ඉන්න මාමා නැන්දා වගේ කට්ටිය අයිති බාපා පුංචි වගේ කට්ටිය අයිති ලොකු අම්ම ලොකු තාත්තා වගේ කට්ටිය අයිති විස්තර කවුලට එහෙනම් මෙන්න මේ කට්ටිය මෙන්න මේ 6 දෙනා තමයි අයිති වෙන්නේ න්‍යෂ්ටික පවුලට 6යි මෙන්න මේ 6 විස්තර පවුලට මේ 6ට අමතරව මෙතන තියෙනවා තව 8 දෙනෙක් 8යි 6යි 14ක් ඉන්නවා මෙතන විතරයි තව තව ඉන්නවා මුනුගුරාමිනි බිරි නෑන මස්සින ඔය කියන ඔක්කොම තමන්ගේ පවුලේ හිටියොත් එහෙම නේද ආ මේ වෙන්නත් පුළුවන් නම් විස්තෘත පවුලට එනවා විස්තෘත පවුලට 14ක් ඉන්නවා මෙතන න්‍යෂ්ටික පවුලට 6 දෙනෙක් ඉන්නවා න්‍යෂ්ටික පවුලට 6 දෙනෙක් ඉන්නවා හරි right very good හරි එහෙනම් ඔන්න ඔය කතන්දරේ තමයි අපි කතා කරේ හරි තව ඕනද හරිද හැමෝගෙම බන රේස් හෑන්ඩ් එකක් දෙන්න මට හරි අය right very good කො බලන්න කො බාන තව දෙන්න බලන්න very good very good ගොඩක් අයගේ හරි හරි හොඳයි right තව ඉන්නවා ඔන්න ඔන්න එනවා චන්ද ප්‍රතිපාල උණුසුම් චන්ද ප්‍රතිපාල එනවා ඔන්න 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 තවත් එනවා ඔන්න එනවා හරි very good 29යි 30යි 31යි ඔන්න 31ක් ඉන්නවා රෙස්පොන්ස් කරලා right හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට right chat box එකටත් දාලා නේද හරි 33ක් ඉන්නවා right හරි ඊළඟට අපි යනවා පුතේ බාහිර පුද්ගලයෝ කවුද කියලා බලන්න right එහෙනම් මං ඔන්න මෙතනින් පොඩ්ඩක් අයින් වෙලා මං ආපහු යනවා ෂෙයා කරන්න word කොටසට එහෙනම් ඔන්නම දැන් උත්තරේ හදන්නයි යන්නේ එහෙනම් මෙන්න අපි කතා කරා දරුවනේ පවුලේ සමාජිකයෝ මේ පවුලේ සමාජිකයෝ පවුල යනු න්‍යෂ්ටික පවුල විස්තෘත පවුල right එහෙනම් මම දැන් ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නේ වෙන කවුරුත් ගැන නෙමේ දෙවනි කට්ටිය ඒ කවුද මේ බලන්නකෝ මේ පළවෙනි කට්ටිය පවුලේ සමාජිකයෝනේ ආ මේ දෙවනි කට්ටිය බාහිර පුද්ගලයන් බාහිර පුද්ගලයන් නම් බාහිර පුද්ගලයන් තමයි මේ
බාහිර අපි ඔන්න බාහිර පුද්ගලයන් කවුද කියලා බලන්නයි යන්නේ. හරි. මේ කට්ටිය ඉන්නේ අපේ ගෙදර නෙමෙයි. එහෙනම් මෙන්න මේගොල්ලෝ ඉන්නේ අපි වාසය කරන නිවසින් පිටතයි ඉන්නේ. ආ නිවසින් පිටත. එහෙනම් ලියාගෙන යමුකෝ අපි මේක බාහිර පුද්ගලයන්. අප වාසය කරන නිවසින් පිටත සිටින නිවසින් පිටත සිටින අපි වාසය කරන නිවසින් පිටත තමයි ඉන්නේ හැබැයි එහෙත් මොකද වෙන්නේ එහෙත් අපගේ එදිනෙදා වැඩ කට යුතු වලට වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන වෙනත් පුද්ගලයන් ඔන්න ඔය කට්ටියට තමයි කියන්නේ පුද්ගලයන් වේ බාහිර පුද්ගලයන් යනු කියලා අහනවානේ මෙතන මෙතන අහනවා බාහිර පුද්ගලයන් යනු කියලා බාහිර පුද්ගල එක ලියලා තියෙනවා මම ටියුට් එකේ පුද්ගලයන් යනු නෝ මහනවා කවුද එනම් බාහිර පුද්ගලයන් යනු කියන්නේ බාහිර පුද්ගලයන් යනු ඔන්න කට්ටිය ඉන්නවා අපි වාසය කරන නිවසින් පිටත ඉන්න කට්ටිය මේගොල්ලෝ අපේ නිවසෙම නෙමෙයි ඉන්නේ අපි වාසය කරන නිවසින් පිටත සිටින ඒත් අපි එදිනෙදා වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන එක නේ අපි එදිනෙදා වැඩ කටයුතු වල මේකට සම්බන්ධ වෙනවා එහෙම සම්බන්ධ වෙන වෙනත් පුද්ගලයන් වේ මේ කට්ටිය තමයි බාහිර පුද්ගලයෝ කියලා කියන්නේ බාහිර පුද්ගලයන් හරි නම් ලියාගමු බලන්න හොඳ දරුවාගේ හරි ඉවරද හරි එහෙනම් අපි ලියමු කවුද මේ බාහිර පුද්ගලයෝ කියලා හරි රයිට් හරි කියලා ඉවරයි කියලා දාලා තියෙනවා වෙරි ගුඩ් නේද මට මතක් කරනවා මට බණිනවද දන්නේ නැහැ කට්ටිය නිකන් මට අචිමත් දෙකක් විතර ගියා වගේ නේද මට බණිනවද දන්නෙත් නැහැ හරි හා එහෙනම් අපි යමු දැන් එහාට යමු රයිට් එහෙනම් මෙන්න ඊළඟ කොටස ඔන්න මම දැන් ටියුට් එක ෂෙයා කරනවා ටියුට් එක ෂෙයා කරලා පෙන්නනවා බාහිර පුද්ගලයෝ කවුද කියලා තමයි අපි දැන් ලිව්වේ නම් බාහිර පුද්ගලයන් සඳහා උදාහරණ තියෙනවා මේ බලන්නකො මේ බාහිර පුද්ගලයන් සඳහා උදාහරණ ටිකක් දීලා තියෙනවා එහෙනම් අපි ලියමු 1 2 3 4
පහ හය හරි එහෙනම් මෙන්න මේ කොටස විතරයි මම අද හත වසරෙන් කරන්නේ මම ඊළඟට ඊළඟ කොටස ඔයාලගේ හය වසරෙන්ට අදාළව ප්‍රසන්ටේෂන් එකක් මගින් කරනවා නේද හය වසර එක පාඩමක චුට්ටක් කරනවා ප්‍රසන්ටේෂන් එකකින් හරි අපි එහෙම වැඩ ටික කරගෙන යමු right sorry එහෙනම් මෙන්න මේ බාහිර පුද්ගලයෝ කවුද කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ කවුද මේ බාහිර පුද්ගලයෝ right එක බාහිර පුද්ගලයෙක් තමයි කවුද ඔය gedara වටේට ඉන්නා නේද ආ CCTV කැමරා වගේ කට්ටියක් ඉන්නවා කවුද gedara වටේට ඉන්නේ මේ කට්ටිය ඔයාලා දන්නවා මෙයාලා කවුද කවුද ඉන්නේ gedara වටේට ඔ කියන්න Polis niradaria. Polis niradaria. Mami aku udah buka lihat bisa diterai me aku udah buka pen asal besi ya. Aloka please mic off kerekan nol. Right asal besi ya. Right asal besi ya. Right. Ilang ekkena. Ilang katia. Oya lagi teki ne jalu. Eke waisin ne katia. Sama waisin ne katia. ඔන්න ඔය කට්ටියට අපි නමක් කියන සමවයස් කණ්ඩායම් කියලා. සමවයස් කණ්ඩායම්. සම වයස් කණ්ඩායම්. සමවයස් කණ්ඩායම්. සමවයස් කණ්ඩායම්. සමවයස් කණ්ඩායම්. එනං asal වැසියෝ ඉන්නවා සමවයස් කණ්ඩායම් ඉන්නවා හරි ඊළඟ කාර්තිය ඊළඟ කට්ටිය තමයි ඉස්කෝලේට ගියන් පස්සේ මේ ඉන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ දාලා රූප දෙකක් ප්‍රින්සිපල් සර් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක්ගේ නේද ඔන්න ටීචර් කෙනෙක්ගේ මම ෆොටෝස් දෙකක් දාලා තියෙනවා නං ගුරුවරු ඊළඟ කට්ටිය ගුරුවරු Guru, 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 Guru. Ilang kartu ya. Puja, puja ke utuman. Puja, puja ke utuman. Puja puja ke utuman, puja puja ke utuman. Enang asal vesiyo innawa, samavayas kandayam innawa, guruwaru innawa, puja puja ke utuman innawa, hari tava innawa. Ane, emade, hari 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 hari, very good very good. Hari, emang benar itu mati internet agen dek ke hari, right, hari putih, right, oke, okay. right, ini langkah putih, pasalnya, sikitnya wenatay, pasal, pasalnya sikitnya, pasalnya, sikitnya. Pasale sitina venat karya mandala venat karya mandala pasale sitina venat karya mandala karya mandala onna oy kattiya thinna Pasalnya sih, wenat karya mandala. Hari.
ඊළඟට තව ඉන්නවා තව කට්ටියක්. ඒ තමයි පාසලේ සිටින වෙනත් කාර්ය මණ්ඩලට වලට අමතරව අනිත් කට්ටිය නපුතේ රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල නිලධාරීන් ඉන්නවා. අන්න ඔය වගේ පොලිස් නිලධාරියන් වගේ කට්ටිය තමයි. එතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ ඔන්නේ රජයේ සහ පෞද්ගලික ආයතන නිලධාරීන් විදියට. ඊළඟට රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් පෞද්ගලික අංශයේ නිලධාරීන් රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් පෞද්ගලික අංශයේ නිලධාරීන් රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් හරි නම් ඔන්න ඔය ටික අපි ලියනවා හරි එහෙනම් මේ ටික ලියා ගන්න අපි ඊළඟට 6 වසරේ පාඩමක් බලන්නයි යන්නේ රයිට් 6 වසරේ ලස්සන පාඩමක් ලස්සනට හදපු පාඩමක් තියෙනවා අපි ඒ පාඩම බලමු රයිට් එහෙනම් ඊළඟ දවසේ මම මේ සතියේ දානවා පේපර් එකක් 6 වසරේ පේපර් එකක් රයිට් ඒ පේපර් එකට පුතාලා උත්තර ලියන්න ඕනි ඔක්කොටම ලියන්න ඕනි උත්තර තා පේපර් එකක් දැකලවත් නැහැ නේද ඉතින් අපි ඔක්කොම ලියන්න එකට ඊට පස්සේ අපි ලබන සතියේ පේපර් එක සාකච්ඡා කරමු හරි එහෙනම් මෙන්න බාහිර පුද්ගලයෝ මම ආපහු කියනවා asal vasiyo samavayas kandayam ඒ කියන්නේ ඔයාලගේ පන්තිවල සමවයසේ ඉන්න යාළුවෝ සහ යෙහෙළියෝ ඊළඟට ගුරුවරු ඊළඟ කට්ටිය පූජ්‍යක උතුමා පූජ්‍යක උතුමා ඊළඟට පුතේ පාසලේ සිටින වෙනත් කාර්ය මණ්ඩල රජයේ හා පෞද්ගලික ආයතනයේ නිලධාරීන් ඔන්න ඔය කියන ටික තමයි ඕකට අයිති වෙන්නේ හරි එහෙනම් දැන් මම යන්නේ හරිද ලියාගෙන ඉවරද ලියාගෙන ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් මට පොඩි රේස් හෑන්ඩ් එකක් දෙන්න ලියාගෙන ඉවර නැත්තම් රයිට් කවුරු හරි ලියාගෙන ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න හා හරි ඉන්නවා ටිකක් නේ හරි හා ෆ්‍රයි එකක් දෙන්න ඉක්මනට ලියන්න හරි ලියලි ඉවර කට්ටිය රේස් හෑන්ඩ් දාලා තියෙන කට්ටිය රයිට් ලෝවර් හෑන්ඩ් කරන්න ඉවර කට්ටිය රයිට් තව අටක් ලියනවා කියලා දෙනවා මට හරි තව ලියනවද හරි අට දෙනා මොකද ලියනවා තාම අසල්වැසියන් ගුරුවරු පාසලේ සිටින වෙනත් කාර්ය මණ්ඩල සමවයස් කණ්ඩායම් පූජ්‍යක උතුමන් රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් මෙන්න රේස් හෑන්ඩ් ටික එන්න එන්න වැඩි වෙනවා බුදු අම්මෝ ඒ මොකද වෙන්නේ හරි රයිට් හරි එහෙනම් මං හිතනවා වෙලාව ඇති කියලා හරි එහෙනම් මම ඔන්න ෂෙයා කරන්න යන්නේ ලස්සන රයිට් ඕකේ හරි එහෙනම් මම දැන් යන්නේ පුතා ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ෂෙයා කරන්නයි යන්නේ 6 වසරේ එකක් රයිට් බලන්නකෝ මේක කොහොමද කියලා හොඳයිද කියලා right හරි දැන් ඔන්න බලන්න ෂෙයා කරන්න යන්නේ right අද මම කියලා දෙන්න යන්නේ පෞද්ගලික සස්තතාව පවත්වා ගමු කියන පාඩම එහෙනම් පෞද්ගලික සස්තතාව ඔන්න බලන්නක පෞද්ගලික සස්තතාව කියන පාඩම right එහෙනම් මම මෙතනින් එහාට කරන්නේ මෙන්න මේ 6 වසරේ කොටස් ටිකක් ඔයාලට එయ్య කියලා හිතන කොටස් ටිකක් right එහෙනම් පෞද්ගලික සස්තතාව පවත්වා ගමු කියන මාතෘකාව තමයි මම පුතාලත් එක්කලා සාකච්ඡා කරන්නට යන්නේ ඒකෙදි
හරි. එහෙනම් අපි බලමු. Right. මෙන්න බලන්නකෝ. Right. පෞද්ගලික සස්තතාව. මේ බලන්නකෝ. මෙන්න එක්කෙනෙක් නාවනවා. නේද? එහෙනම් නාන එක වෙන්නේ නැති නේද? මෙන්න තව කෙනෙක් තත්මදිනවා. මෙන්න තව කෙනෙක් නියපොතු කපනවා. මෙන්න තව කෙනෙක් අත් දෙක හොදනවා. නානවා, තත්මදිනවා, නියපොතු කපනවා. ඒ වගේම අත් සෝදනවා. එහෙනම් පෞද්ගලික පිරිසිදුකම රැකගැනීමේ අන්න අපි කියනවා මොකද්ද? ස්වස්තතාව කියලා කියනවා. එහෙනම් ස්වස්තතාව කියන්නේ මොකද්ද? පෞද්ගලික පිරිසිදුකම රැකගැනීමට. පෞද්ගලික පිරිසිදුකම රැකගැනීමට ස්වස්තතාව කියලා කියනවා. එහෙනම් මේ තියෙන්නේ පෞද්ගලික පිරිසිදුකම රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වස්තතාව රැක ගන්න පුළුවන් ආකාර කීපයක් විතරයි. නෑම දිනපතා නෑ. දත් මැදීම උදේ සවස දෙවරක් දත් මැදීම. ඊට පස්සේ නියපොතු කැපීම, කොට වෙන්න නියපොතු කැපීම. ඊළඟ එක හොඳින් සබන් යොදා තත්පර 20ක්වත් දැත් සේදීම. ඔන්න ඔය කියන කට්ටිය තමයි දරුවනේ අපි ගන්නේ ස්වස්තතාව කියලා. right. එහෙනම් ඔන්න එනවා දිනපතා නෑම, දත් මැදීම, නියපොතු කොටට කැපීම සහ වැසිකිලි යාමෙන් පසුවත් සේදීම සබන් යොදා. කෑම පිළියෙල කරන්න කලින් උත් අපි ඔන්න අත් සෝදන්නට ඕනි. right. නම් අපි යනවා දෙවෙනි ස්ලයිඩ් එකට. තුන්වෙනි ස්ලයිඩ් එක. ඔන්න මොකද්ද ඊළඟට එනවා සනීප ආරක්ෂාව කියලා. මොකක්ද මේ සනීප ආරක්ෂාව කියන්නේ? සනීප ආරක්ෂාව කියන්නේ ස්වස්තතාව පවත්වා ගන්න ඕන, පවත්වා ගන්න කරන්න ඕනි දේවල්. ආ ඒ කියන්නේ සනීප ආරක්ෂාව කියන්නේ මේ ස්වස්තතාව අර කලින් කිව්වේ නාන, දත් මදින, නියපොතු කපන, ඒවායි කොණ්ඩේ පීරන, රෙදි සෝදන නේද? අපේ මේස් එහෙම සෝදන, යට ඇඳුම් සෝදන ඔන්න ඔය වගේ දේවල් අපේ සනීප ආරක්ෂාව. එහෙනම් අන්නේ සනීප ආරක්ෂාව තියාගන්න උදව් වෙන කට්ටිය තමයි සෝරි ස්වස්තතාව තියාගන්න උදව් වෙන කට්ටිය තමයි සනීප ආරක්ෂාව කියන්නේ. ඊ කියන්නේ අත්වෝ දන්න පුළුවන්ද වතුර නැත්තම්? අන්න එහෙනම් වතුර කියන්නේ සනීප ආරක්ෂාවට යොමු කරන එකනේ. ජලය. පානීය ජලය. ප්‍රමාණවත් පානීය ජලය, හොඳ පානීය ජලය, බීමට සුදුසු පානීය ජලය. ඊළඟ කාරණේ තමයි ටොයිලට්ස්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පුතේ ප්‍රමාණවත් තරම් බැසිකලි පහසුකම් තියෙන්නට ඕන. සාමාන්‍යයෙන් ළමයි 50කට එකක්වත් තියෙන්න ඕනි බැසිකලි පාසල 50ට එකක්වත් තියෙන්නට ඕනි. 500ක් ළමයි හිටියොත් 10ක් තියෙන්නට ඕනි. 1500ක් ළමයි හිටියොත් 30ක් තියෙන්නට ඕනි. ඉස්කෝලේ 3000ක් හිටියොත් 60ක් තියෙන්නට ඕනි. අන්න ප්‍රමාණවත් හුස් පහසුකම් තියෙන ටොයිලට් ෆැසිලිටීස්. අන්න ස්වස්තතාව පවත්වා ගන්න වතුර ඕනි. ටොයිලට් පහසුකම් ඕන. හොඳින් මොකද කරන්න ඕනි? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕනි. ඔන්න ඕවා කරොත් එහෙම අන්න පුතේ හොඳට අපට තියාගන්න පුළුවන්, හොඳ ස්වස්තතාවක් තියාගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක ප්‍රමාණවත් ජල පහසුකම්. දෙවෙනි එක වැසිකිලි පහසුකම් තියන්නට ඕනි. තුන්වෙනි එක අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නට ඕනි. හරි. නම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. බාහිර පෙනුම. හා ඔන්න බලන්නකෝ. ඔයාලත් ඉතින් කොච්චර හරි කන්නාඩිය ගාවට ගිහිල්ලා බලනවනේ බාහිර පෙනුම. නේද? ඔන්න එකනොත් බලන ෆොටෝ එකක් ගහද්දී එහෙම. කන්නාඩියනොත් බලනවා. ආ එහෙනම් ඔන්න බාහිර පෙනුම. බාහිර පෙනුම කියද්දී අපේ මේ මොනවද මේ තියෙන්නේ? මෙන්න මේවට කියනවා නමක්. දැන් මම විවිධ වූ දේවල් ටිකක් තමයි මෙතනින් පුතාලට පෙන්වන්නේ. පළවෙනි එක නිකන් ගෑනු ළමයෙක්ගේ යුනිෆෝම් එකක්. නිල ඇඳුමක්. දෙවෙනි එක පිරිමි ළමයෙක් නිල ඇඳුමක්. තුන්වෙනි එක ආරක්ෂක නිලධාරියෙක්ගේ නිල ඇඳුමක්. හතරවෙනි එක බලන්නකෝ. ආ හතරවෙනි එකේ ඉන්න වෛද්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල. එහෙනම් මෙන්න මේ විවිධ වූ කට්ටියගේ බාහිර පෙනුම සඳහා ඇඳුම් පැළඳුම් අඳින එක, ඇඳුම් පැළඳුම් පිළිවෙලට හා පිරිසිදු අඳින එක වැදගත් වෙනවා. මේ බලන්නකෝ ගවමක් එච්චාම ලස්සනට රැලි තියලා ඒ ගවම හොඳට අයන් කරලා අඳින්නට ඕනි.
උතේකේ කලිසමක් කම්සයක් දාම ෂර්ට් එක හොඳට අයින් කරන්න ඕනේ. කලිසම හොඳට අයින් කරන්න ඕනේ. සපත්තු ටික හොඳින් පොලිෂ් කරලා ලස්සනට මූණ පේන්න පොලිෂ් කරලා දාගෙන යන්න ඕනේ. ආ, අත ළමයි වෙච්චා. ඊළඟ කාරණය බලන්නකෝ ආරක්ෂක නිලධාරියෙක්ගේ. අන්න හරි යුනිෆෝම්. ලියා ගන්න ඕනේ නෑ පුතේ. මම මේ PDF දාන්නම් ඔයාලට. හරි. Lian doni ne bute, hari lian doni ne, right hari. Jadi barang itu arah sih nilai dari, ah, mami PDF start nang, arah amatre walagi high wasre, padam, kita mami make shirt kiala, eti kita tu karan nang padam balat, right. Nang bahir penu, barang ni kok hendah bahir penu mak ya gan neto, right. Ini barang itu last sana tengin awi lain ni kene, si naw boleh wa wa ke ni kah, hari. Nang api, anak ma, I langga kotas set. ඊළඟ කොටසෙන් මොකද්ද වෙන්නේ කියලා. මනා පෙනුම සඳහා පවත්වා ගතිගත ශාරීරික කොටස්. පෙනුමක් තියාගන්න නම් මොන මොන අපේ ඇඟේ තියෙන මොන මොන කොටස්ද අපි හොඳින් පවත්වා ගන්න ඕනේ කියලායි මේ කතා කරන්න යන්නේ. හරි. එකක් තමයි මේ මොකද්ද? යන්න පුළුවන්ද කාට හරි? අයත් මේක සෝයනේ බඳිනාද දාන්න පුළුවන්ද? මොකද්ද පුතේ? Mata pahadili nai puta apa hukian ne? Bandanya ada dan puluhan de. Mereka de? Ose. Hari ada dan ada dan. Tata ya kasih kita kembali. Hari. Hari. Hari dan kata nawat kamu. Right. Oke. Enak sama. Ila kek. Is the case. Thank you, sir. Right. Itung ayah lagi mic stick a mute kerja katin. Entang ini mati itu ah, ekrat pergi kalah ya kan? Right, ya na. Sama. Is the case. Orang apa penuh mati agan doh ni? Penuh mas fakta doh ni? Sari di ka kotas. Sir. Obute. Hari. Ini langit kena. ඊළඟ එක නා බලන්න නියපොතු නා නියපොතු තොන්න අපි තියා ගන්නට ඕනේ අපේ මන අපේනුම සඳහා ඊළඟ එක නා මොනවද අපේ වන් දත් දෙපළ දත් 32 ආ යාවත් තියා ගන්නට ඕනේ එහෙනම් බලමු 1 සම 2 කෙස් 3 නියපොතු 4 ත නං ওই ටික තියා ගන්නට ඕනේ හොඳ පෙනුමකට right මේ බලන්න එක මෙන්න මේ ළමයාගේ පිටෙන් චුටි හැමේ කෑල්ලක් කරේක ලොකු කරලා දිනවා. එතකොට ඔන්න ඔය දකුණු අත පැත්තෙන් තියෙන පුතාලට හොඳ ලොකු කරපු හැමක් තියෙන්නේ මෙතන. මේ බලන්නකෝ මේ හැමේ කොටසක් තමයි මේ aran තියෙන්නේ. right. එහෙනම් හැමක් තමයි මේ aran තියෙන්නේ. හැමේ කොටසක් අපි මේ ඔන්න ලොකු කරලා තමයි මේ තියෙන්නේ හැමේ කොටසක්. ඔන්න ඔය වාගේ තමයි ඔය අපිට පේන්නේ නැති වුණාට ඔය අපේ තියෙන හැම ඔන්න ඔය වාගේ ලේයර් නැත්නම් තට්ටු ගානකින් යුක්තයි. ඔහොම 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 තට්ටු කිහිපයකින් තමයි හදලා තියෙන්නේ සම. හරි. එහෙනම් ඊළඟ කතන්දරේ. right. මොකක්ද කරන්න ඕනේ සම පිරිසිදු කරගන්න? ආ දිනපතා පිරිසිදු කරන්න ඕනේ. ඊළඟ එක. හිතකර සබන්හා ආලේපන වර්ග පමණක් ආලේප කළ යුතුය. ඔය සබන්වල දිනවත් තිය TFM වගේ කියලා ආගයක්. right. එහෙනම් අපේ ඔය ගොඩක් බේබි සබන්වල වාගේ අපිට හිතකර ගතියක් තමයි තියෙන්නේ. නේද? හැබැයි විවිධ සබන් වර්ග තියෙනවා ඒවා ගෑමට සුදුසුවක් නෑ TFM වගේ අඩුයි. එතන TFM වගේ වැඩි ආගයක් තියෙන සබන් පාවිච්චි කරාට කමක් නෑ. උදාහරණයකට බේබි සබන් වගේ. ඒවා ගැලපෙනවා. හරි. ඊළඟ කාරණය අධික සීතලෙන් හා හිරු රශ්මියෙන් සමාරක්ෂා කරගත යුතුයි. උදාහරණයක් විදිහට සීතල රටවල් වල ඍතු වෙනස් වෙනවා. සමහර කාලවල ඉන්න බැරි තරම් සීතලයි අම්මෝ කියලා වේවුල වේවුල ඉන්නවා. සමහර කාලවල අධික හිරු රශ්මියක් ඇඳුමක්වත් ඇඳගෙන ඉන්න බෑ ගේ ඇතුළක ඒ තරම් රස්නේ ඒසි දාගෙන ඉන්න වෙන්නේ ඒසි එකේ තමයි ඉන්නේ එතකොට හා ඊළඟ කාරණේ අන්න ඒ වගේ කාලවල සමාරක්ෂා කරන්න ඕන ඊළඟට සමෙහි වර්ධනයට හා ආරක්ෂාවට උදව් කරන ආහාර ගන්නත් ඕනේ අපි මේ ස්කින් එක කර කියන්නේ නේද හැමේ හැමට ස්කින් කියලා කියන්නේ අපි ඔය ස්කින් එකේ ආරක්ෂාවට වර්ධනයට හොඳින් පැහැපත් තියාගන්න දා ආහාර ටිකක් ගන්නත් ඕනි කියලා කියනවා එහෙනම් ඔන්න සමෙහි වර
එහෙනම් අපි එනවා ඊළඟට මෙන්න මෙයා ගාවට. එයා කවුද? එයා පුතේ his a kiss. His a kiss. නැත්නම් kiss කියලා කියනවා. Kiss. මොකද කරන්න ඕන kiss වලට? දිනපතා පිරිසිදු කරන්න ඕන kiss. ඒ කියන්නේ නාන්න ඕන කියන එක කියන්නේ වෙන පිරිසිදු කරන්න විදියක් නෑ නේ kiss ටික. Right. ඊළඟට පිරිමි ලමුන් කොණ්ඩය කොටට වනසේ කපන්නට ඕන. මේ කපලා තියෙන විදිහ නම් ඉතින් නේද නිකන් මොකක්ද අර නිකන් මේ පැත්තෙන් පොල්ලෙල්ලක් වාගේ තමයි මේ තියෙන විදිහ නම්. ඒක නම් සුදුසු දෙයක් නෙමෙයි ඉතින්. හැබැයි හොඳට කොණ්ඩේ කපන්නට ඕන. හරි. ඊළඟ කාරණය. ගැහැණු ලමුන් කොණ්ඩය පීරා බිල්ලි වෙලට සකස් කරන්න ඕනේ. දැන් මම මේ මේවා දැම්මෙත් වෙන මොනවත් නෙමෙයි. මේ වගේ පුතේ ඩයි කරද්දී කොණ්ඩය ඉක්මනින්ම නරක් වෙන්න බලනවා සවුත් වෙන්න බලනවා නැත්නම් මේක ඉක්මනට දිරන්න බලනවා අන්න එහෙම කරන්න හොඳ නෑ කියන්නේ මේ ප්‍රොටෝස් ටික දැම්මේ නැත්නම් මේ විදියට කොණ්ඩේ හදන්න කියන්නේ නෙමෙයි දැම්මේ නෑ වරදවා හිතන්න එපා හරිද හරි එහෙනම් ඊළඟ කාරණේ නැත්නම් එහෙම කොණ්ඩේ ටික කාලයක් අද්දින් වෙයි නිකන් මොන මොන වගේ ඊළඟට කෙස් වල ආරක්ෂාව සඳහා ඉසේ විවිධ ආලේපන වර්ග ගැල්වීමෙන් වැළකීම කෙස් පුතේ ආරක්ෂා කරගන්න ඉසේ විවිධ ආලේපන වර්ග ගන්න හොඳ නැහැ කියලායි ඊළඟට කියන්නේ. ඕලඟ මට පුතේ තේරෙන්නේ නැහැ අහලා දිනවා. පේපර් එක ගෲප් එකට දානවා. පේපර් එක අද වම් පුළුවන් වුණොත් දැන් දානවා. හරි. හරි. රයිට් ඕකේ. එහෙනම් පුතේ අපි හිස කෙස් වල සඳහා විවිධ ආලේපන වර්ග ගැලවීමෙන් වලකින්නට ඕන උදාහරණයක් විදිහට කිරිමි ළමයි හෙයා ජෙල් පාවිච්චි කරනවා ටික කාලයක් යද්දී කොණ්ඩේ සුදු වෙයි කොණ්ඩේ ඉදිලා ඉදිලා වැටිලා වැටිලා ඔක්කොම වෙයි හෙයා ජෙල් දිගින් දිගටම පාවිච්චි කරොත් ඒ නිසා ආරක්ෂාවට කියලා මොකද විවිධ ආලේපන වර්ග ගල්වන්නට එපා නේද අම්මාර ගෙදර හදන හොඳ තෙල් එකක් ගා ගන්න ඕනි කම නම් අන්න එක හොඳයි රයිට් එහෙනම් අපි යනවා ඊළඟ එකට කෙස් වල වර්ධනය සඳහා සුදුසු ආහාර වර්ග භාවිතය නම් කෙස් වර්ධනය සඳහා සුදුසු ආහාර වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන් රයිට් මේ බලන්න ඔන්න මම එක කියලා තියෙනවා අර මෙන්න මේ වගේ කොණ්ඩේ කපන්න එපා කියන එක මම කියලා තියෙනවා ඔන්න කතරයක් දාලා තියෙනවා මේ වගේ කොණ්ඩ හදන්න එපා මේ වගේ කොණ්ඩේ රයිට් හරි එහෙනම් අපි එනවා ඊළඟට අපි ඊළඟට කතා කරන්නේ නියපොතු ගැන අම්මෝ කොටි හපු එක වගේ නියපොතු ටික නේද එනං මෙන්න මේ වගේ නියපොතු කපන්න හොඳ නැහැ නේද බලන්න පළවෙනි රූපේ නියපොතු නියපොතු කොටට කපන්නට ඕනේ එනං පළවෙනි රූපේ තියෙන විදිහට නම් නෙමෙයි පිරිසිදුව තබා ගන්නත් ඕනේ කොටට කැපුවට විතරක් බෑ පිරිසිදු කර ගන්නත් ඕනේ එනකට නිය ආලේපන භාවිතයේදී සැලකිලිමත් වෙන්නට ඕනේ උදාහරණයක් විදිහට නිය ආලේපන ගෑවොත් ඒවා අයින් කරලා දාන්න ඕනේ ඊට පස්සේ ඊළඟට නියවලට හානි සිදුවන කටයුතු වල නිරතර වෙන්නට හොඳ නැහැ. නියවලට මොකක් හරි හානියක් වෙනවා නම් ග්ලව්ස් එකක් හරි දාගෙන නියවැඩවල කරන්න ඕනේ. නැත්නම් එහෙම මැෂින් එකේ එහෙම කටයුතු කරද්දී මැෂින් එක වැඩ කරද්දී නියපොතු ටික කැඩිලා යන්න පුළුවන්. ඇඟිලිත් එක කැපිලා යන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට තමයි නිය වර්ධනය සඳහා සුදුසු ආහාර වර්ග පුතේ ගන්නට ඕනේ. රයිට්. නං අපිට ඊළඟට තියෙන්නේ මුඛය ගැන. රයිට්. එහෙනම් අපි කට ගැන තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. රයිට්. එහෙනම් කට ගැන කතා කරද්දී අපිට අද කට ගැන කතා කරන්න වෙලා නැති වෙයි. මම මේක ගෲප් එකට දාන්නම්. ඔව්. 5:30ට දුමිස්සයාගේ සයන්ස් ක්ලාස් එක තියෙනවා. මේ ඔව් ලොකු බරක් වැටුණොත් එහෙම පුතේ නියපොත නිල් වෙනවා. රයිට්. එහෙනම් පහමාරට පුතාලට තව පන්තියක් තියෙනවානේ. නේද? දුමිස්සයාගේ විද්‍යා පන්තියක් තියෙනවා. එහෙනම් හැමෝම සම්බන්ධ වෙන්න දෙන්න. දැන් එතකොට චුට්ටක් ඉන්න. හරි. එහෙනම් අපි දැන් මෙන්න මෙතනින් අද කතා කරුවේ හත වසරට අදාළව කතා කරා නේද? එහෙනම් පවුල් වර්ග දෙකක් කතා කරා න්‍යෂ්ටික පවුල විශ්ව පවුල අපට ආහාර හා සුරක්ෂිතතාවය ලබා දෙන පිරිසක් කතා කරා. ඒ තමයි පවුලේ සමාජිකයන් සහ බාහිර සමාජිකයන් කියන කොටස් ටික කතා කරා. මේ ඔක්කොම මම පුතාලගේ ගෲප් එකට දානවා දැන් ගෲප් එකට දානවා PDF විදිහට දානවා එතකොට ඔයාලට යම් කිසි මග ඇරිච්ච තැනක් තියෙනවා නම් මෙතනින් බලා ගන්නට පුළුවන් එහෙනම් මෙතනින් බලා ගන්න පුළුවන් ඒ ටික ඒත් එක්කම පේපර් එක දාන්න දැන් පුළුවන් වුණොත් දාන්න පේපර් එක මම බලන්න ඕන මට මතක හැටියට පේපර් එක තිබ්බා
ඒ කත්දාන්න ඔයාලට මෙන්න මේ පෞද්ගලික සස්ථා පවත්තාගම් කියන මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකත් දාන්නම් මේක හය වසරට අදාළ එකක් ඒ වුණාට ඒක පුතේ ඔයාලා බලා ගන්න එක වටිනවා රයිට් එහෙනම් ඔව් අර කිව්වා වගේ මම ආපහු මතක් කරනවා හොඳම දේ හොඳම විදිහට දෙන කෙනෙක් තමයි අයිලර්නින් ආයතනය කියන්නේ එහෙනම් පුතාලාට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලගේ යාළුවොත් එක්කලා දිගින් දිගටම ඉදිරිපත් වෙන්න බාග වෙන්න පුළුවන් මේ පණිවිඩය ගෙනියන්න යාළුවන් පන්තිත් සම්බන්ධ වෙන්න එන අපි අයිබෝවන් සර් ගුඩ් ඉවනිං සර් අයිබෝවන් සර් පේපර් එක පේන්ට් කරගන්න අයිබෝවන්